I burn. අයිබන් කලින් පොඩ්ඩක් අද නිදාගන්න හැදුවා. මේ මොකද මගේ ජීවිතේ මම හෙට ඉතාමත් වැදගත් දවසක් ඉඳා. හෙට තමයි මේ රට අපි මේ පිස්සගෙන් අපි සියලු දෙනාම එක්ක අවිලා බේරගන්න දවස හෙට නිසා අද චුට්ටක් මේ ඉක්මනට කලින් නිදාගන්න හදද්දී තමයි නිවුස් එක දැක්කේ මේ ඇදිරි නීතිය දාලා තියෙනවා කියලා. ඉතින් මම එක ගැන පොඩ්ඩක් කතා කරන්නයි මේ ඉක්මනටම හදිස්සිය ආවේ. මොකද මේ ගොඩක් කට්ටිය මැසේජ් කරලා කෝල් කරලා අහනවා දැන් අපිට එන්න බැරි වේද කොළඹට කියලා. පළවෙනිදම පොලිස් ඇඳිරි නීතිය කියලා එකක් නැහැ. ඒක නීති විරෝධී වැඩක්. එහෙම ඒක මේ අලුතින් මේගොල්ලෝ හදාගත්ත හෙට වැඩේ බංකොලොත් කරන්න හදාගත් එකක්. ඒ නිසා පළවෙනිට මං ඉල්ලා සිටිනවා ගෙදරින් එළියට බැස්සයින් පස්සේ තමුන්ගේ අතේ ෆෝන් එක තියෙනවා. කවුරු හරි පොලිස් නිලධාරියෙක් තමුන්ව නවත්තන්න හැදුවොත් ඒ පොලිස් නිලධාරියාගේ පොලිසියේ යුනිෆෝම් එකේ ගහලා තියෙන අංකේ රෙකෝඩ් කරගන්න ෆොටෝ එකක් ගන්න, ඒ පුද්ගලගේ මූණ ෆොටෝ එකක් ගන්න, ඒ සියලුම ඔබව නවත්වනේ සියලුම පොලිස් නිලධාරීන්ට නඩු පවරන්න පුළුවන්. හරියට නීතිය දැනගෙන එළියට බහින්න. කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා පොලිස් නිලධාරියෙක් කියනවා නම් ඔයාට එළියට බහින්න බෑ, දාලා තියෙනවා මේ මේ ඇඳිරි නීතිය කියලා. අහන්න ඒගොල්ලන්ගේ මොකද්ද ඒකේ තියෙන නීතිමය මේ බැක්ග්‍රවුන්ඩ් එක මොකද්ද, මොන මොන රටේ මොන ඡේද යටතේ මොන වගන්ති යටතේද ඕගොල්ලන් අපිට මේ යන්න එපා එළියට යන්න එපා කියලා කියන්නේ මොන හේතුවක් යටතේද කියලා. පොලිස් ඇඳිරි නීතිය කියලා එකක් නැහැ. ඒක මේ අලුතින් හදාගත් එකක් හෙට වැඩේට. හෙට වැඩේ කඩාකප්පල් කරන්න. හින්දා කිසිම කෙනෙක් එළියට බහින්න බය වෙන්න එපා. මොකද හේතුව තමයි දැන් අද රෑ කියන්නේ අද දවසේ ඉඳන් එළියට බැහැපු කෙල්ල කොල්ලෝ අරගල භූමියේ දැන් මේ වෙලාවේ ඉන්නවා. අපි එළියට බැස්සේ නැත්නම් හෙට ඔවුන්ට ශක්තියක් වෙන, ඔවුන් තනි වෙනවා. ඒ නිසා අපි සියලු දෙනා අපි හදා අපි දැන් මේ තීරණයක් අරගත්ත එළියට බහිනවා කියලා ඇත්තටම පිස්ස හොඳටම බය වෙලා ඉන්නේ. බය වෙලා ඉන්න තමයි ඔය වගේ පොඩි පොඩි දේවල් කරලා ඉවර වෙලා මේ වැඩේ නවත්තන්න හදන්නේ. මේ ලෝකේ කිසිම දවසක මේ වගේ බයගුළු පාලකෙක් මන්නා මගේ කවදාවත් ඉතිහාසයේ තියා දැන් මේ අද වෙනකන් මේ ජීවත් වෙච්ච අවුරුදු කාලට කවදාවත් අහලත් නැහැ දැකලත් නැහැ. මේ මිනිස්සු අපිට බයයි, රටේ මිනිසුන්ට බයයි, මිනිස්සු එක්ක වෙනකොට බයයි. එන්ද ඒක හරියට තේරුම් ගන්න මේ එක පුද්ගලයෙක් එක්ක ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවකට තමයි සටන තියෙන්නේ. මං හැමදාම කියනවා වගේ මේ ගෝටා වර්සස් මහ ජනතාව කියන එක තමයි මුලින් තේරුම් ගන්න ඕනේ. හින්දා හෙට තමයි එන්ඩ් ගේම් එක, හෙට තමයි අවසන් දවස. හෙට අපි කොයි විදිහටද මේ අරගලයේ ඉදිරියට අරන් යන්නේ, ඒ අනුව තමයි මෙයාගේ නික්ම යෑම, මේ පිස්සගේ නික්ම යෑම ඉක්මන් වෙන්නේ. ඒ නිසා මං ඉල්ලා සිටිනවා සියලු දෙනාටම කිසි ප්‍රශ්නයක් නැහැ එළියට බහින්න. මං ඉස්සෙල්ල කියපු එක මතක තියාගන්න, කවුරු හරි එක්කෙනෙක් පොලිසියෙන් නිලධාරියෙක් ඇවිල්ලා එළියට බහින්න බෑ කිව්වොත් ගන්න ෆෝන් එක, ගන්න එයාගේ ෆොටෝ එකක්, ගන්න එයාගේ අංකේ අරගෙන කියන්න මොකද්ද ඔයාට තියෙන නීතිමය බැක්ග්‍රවුන්ඩ් එක. ඔයාට ඔහොම මට කියන්න හේතුව මොකද්ද, මට පෙන්නන්න මොන නීති පොතේ මොන වගන්ති යටතේද මට මේ කියන්නේ යන්න එපා කියලා. ඒ නිසා ජනතා අරගලට අනිවාර්යෙන් යන්න. පළවෙනි කතන්දරේ හෙට කරන්නේ අපි වැදගත් වැඩක්. එතකොට එතනට බීගෙන මේ අවසිහියෙන් යන්න එපා. ගල් කැටයක්වත් අරන් යන්න එපා. මං හැම වෙලාවෙම කියන්නේ හමුදාව හෝ පොලිසිය අපිට වෙපන් එක දික් කරන්නේ අපි වයලන්ට් වුණොත් විතරයි. අපි ඔවුන් අපිට වෙපන් එක දික් නොකරන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ නිසා අපේ හැසිරීම අනුව තමයි ඔවුන්ගේ හැසිරීම තීරණය වෙන්නේ. මුළු ජාත්‍යන්තරෙම හෙට අපේ රට දිහා බලාගෙන ඉන්නේ. මේ රට විතරක් නෙවෙයි මුළු ජාත්‍යන්තරෙම බලාගෙන ඉන්නේ. ඒ හින්දා ජාත්‍යන්තරයට පෙන්වන්න මොන වගේ සමගියෙන් ඉන්න ශක්තිමත් ජනකණ්ඩායමද මේ රටේ ඉන්නේ කියන එක ජාත්‍යන්තරයේ බලාගනි. අපිට කඳුළු ගෑස් ගහන එක, වතුර ප්‍රහාර එල්ල කරන එක, ඒක ජාත්‍යන්තරෙන් ඒක බලන් ඉන්නේ අපේ රට දිහා. එතකොට මේ මිනිස්සු මේ රටේ ජන මේ UN එක ඔය අනික් සියලුම සංවිධානයන් මේ රටේ ජනාධිපති ගැන තීරණයකට එයි. ඒ නිසා කිසිම විදිහකින් ගල් කැටයක්වත් අතර ගන්න එපා. අවසිහියෙන් එන්න එපා. හොඳ කෙලින් එන්න. මේක අරගලයක්. මේ කොච්චර හිතේ තරහ තිබ්බත් හිතන්න එපා ගිහිල්ලා ගැටුමකට යනවා කියලා. හැම වෙලාවෙම ඔළුවෙන් කල්පනා කරලා මේ වැඩේට බහින්න ඕනේ. හෙට අපි කොයි විදිහටද මේක සාර්ථකව මේ අරගලය අවසන් කරන්නේ.
ඊට පස්සේ දවසේ තීරණය වෙයි ගෝඨාභය රාජපක්ෂ දවස් කීයක් මේ තනතුරේ ඉන්නවද කියලා. ඒ හින්දා මම සියලු දෙනාගේ මිල්ලා සිට මේ හදිස්සියේම ඇවිල්ලා කියන්නේ කිසිම විදිහකින් පොලිසියට ඔබව නවත්තන්න බෑ. ඉන්ද කිසි දෙයකට බය වෙන්නේ නැතුව එළියට ඇවිල්ලා මේ තමුන්ට පුළුවන් විදිහට එළියට ඇවිල්ලා තනි තනියෙන් හරි මේ යාළුව ටිකක් එක්ක හරි මොන විදිහකට හරි එළියට ඇවිල්ලා යන් ඉතින් ජනාධිපති මන්දිරයේ ඉස්සරහට යන එක ඉතින් වැදගත්ම දේ. එතනට යන්න පුළුවන්, එතනට ගිහිල්ලා එතනින් එහාට තීරණය කරමු මොකද්ද කරන්න කියලා. අපි සියලු දෙනාම අරගල මේ අරගලයේදී ඉදිරියෙන් ඉන්නවා, මේ සටනේදී ඉදිරියෙන් ඉන්නවා. හැමදාම වගේ හෙට දවසෙත් ඒ විදිහටම සිද්ධ වෙයි. එහෙනම් සියලු දෙනාට මම ආරාධනා කරනවා කිසි දෙයකට බය වෙන්න එපා. එක්කහුවෙන්න, තමුන්ට පුළුවන් විදිහකට මේ වැඩේට එක්කහුවෙන්න. සියලු දෙනාටම ජය වේවා.